ක්‍රියාත්මකව තම වර්ගය බෝ කිරීම. මෙහි පිට වසින සෑම සත්වයෙක්ගේම ප්‍රධාන කාර්යයක් වුවත් මේ මානව වර්ගයාට පරිවර්තනය වුණාට පස්සේ එක්තරා ආකාරයකට යුවලක් අතර ආදරය, සෙනෙහස, සබදතාවය මේ සබදතාවයේ තවත් ශක්තිමත් වීම අනාදී කරුණු කාරණා බොහොමයක් එක් හැටි කොටගෙන බොහොම උත්තරීතර පදවියක් එහෙමත් නැත්නම් මව් පදවිය කියන පදවිය හිමි කර ගැනීමට සෑම යුවලක්ම විවාහයෙන් පසුව බලාපොරොත්තු වෙනවා. නමුත් මේ කාරණාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට නොවුනොත් කොයිතරම්නම් මේ පෞල් සංස්ථාව දෙදරා යාමට පවා මේ කාරණාව හේතු කාරණා වනවා නේද? අන්න ඒ නිසාම අපි අද සිට ඔබට බොහොම යහපත් වූ බලාපොරොත්තුවක් ලබා දීමට සූදානම්. අපේ වැඩසටහන Channel X අපිත් එක්ක නවීන වෛද්‍ය තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ ඔබට උදව් කිරීමට අපි සූදානම්. ආරාධනා කරනවා අද සිට එකතු වෙන්න කියලා. සෑම සෙනසුරාදා දවසකම ඔබට බොහොම වටිනා කියන කරුණු කාරණා රැසක්, හරවත් කාරණාවන් රැසක් අපි ඔබට තිළින කිරීමට සූදානම්. එහෙමනම් මුලින්ම හඳුන්වා දෙන්න මේ කතාබහට ඔබට බොහොමයක් තොරතුරු සපයා දීමට අපිත් එක්ක එකතු වෙන මේ සම්පත් දායකයා කවුරුන්ද කියලා අද අපිත් එක්ක එකතු වෙනවා නලදරු තාක්ෂණය හා කලල වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය W.A. හෙලරුවන් පසන් කුමාර වෛද්‍යතුමා. වෛද්‍යතුමනි අයිබන් සුබ දසන. හොඳයි. එහෙමනම් වෛද්‍යතුමත් එක්ක ඔන්න අද සිට Channel X නමින් අපි ඔබට ඔබේ ජීවිතේට නව බලාපොරොත්තුවක් ලබා දීමට සූදානම්. එහෙමයි නේද වෛද්‍යතුමනි? හොඳයි. අපේ වැඩසටහනට ආරම්භයක් ලෙසට අපි සඳහන් කරමු දැන් දරුවෙකු බලාපොරොත්තු වන යුවලකට. ඇයි මේ ආකාරයෙන් දිනෙන් දින මේ කාරණාව පමාවීමට ප්‍රධාන හේතු? මත්සර්භාව කියන්නේ යුවලක් වහ වෙලා විශේෂයෙන් අවුරුදු 35ට අඩු යුවලක් වහ වෙලා ප්‍රජනන පද්ධතිය සම්බන්ධ ගැටලුවක් නැති විශේෂයෙන්ම වසරක් යනකොටත් ඒකන දරුවෙක් නැත්නම් අපි කියනවා මේකන මත්සර්භාවට ඇතුළත් වෙනවා කියලා. නමුත් අවුරුදු 35න් පස්සේ 35 40 අය මේකන මාස 6ක් යනකොට මත්සර්භාවයට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ඒ දෙන ස්වභාවිකව උත්සාහ කරනවා දරුවෙක් ලබා ගන්න. ඒගොල්ලන්ගේ සරු කාලේ එකතු වෙලා ඒගොල්ලෝගේ ඒගොල්ලෝ plan කරපු දවසේ ඉඳලා මේ කාලේ ගත වුණාම අවුරුදු 40ට වැඩි වුණාට පස්සේ යුවලකට විශේෂයෙන් කාන්තාවගේ වයස 40ට වැඩිනා ඒගොල්ලෝ මාස 3ක් ඇතුළත මේ මත්සර්භාවට අයිති වෙනවා. මාස 3ක් ඒගොල්ලෝ උත්සාහ කරලා පස්සේ දරුවෙක් ලබා ගන්න. ඒගොල්ලෝ ස්වභාවික ක්‍රමයට හමුනද ඒගොල්ලෝ වෛද්‍ය ප්‍රතිකාර මත්සර්භාවට ඇතුළත. ඊට අමතරව කවර කාන්තාවක් එයා විවාහ වෙන ප්‍රථම හෝ ප්‍රජනන පද්ධතිය සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා දැනගත්තොත් විශේෂයෙන්ම අපි කියමු එයාගේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන පොලිසිස්ටික් ඕවරියෙන් උදර කුහරය ආශ්‍රය ශල්‍ය කර්මයක් කළා. ඒ පුරුෂයාගේ මොකක් හරි ප්‍රජනන පද්ධතිය සම්බන්ධ ශල්‍ය කර්මයක් කළා. මේගොල්ලෝ විවාහ වෙලා මාසයක් යනකොට මත්සර්භාවයට ඇතුළත් වෙනවා. මේගොල්ලෝ අවුරුද්දක් try කර කර ඉන්න හොඳ නැහැ. ඉක්මනට ගිහිල්ලා වෛද්‍යවරයෙක් හම්බෙලා ඉවරලා ඉක්මනට මේ මත්සර්භාවය සම්බන්ධ ප්‍රතිකාර ගන්නවා. ඒකෙන්ද මේ මත්සර්භාවය කියන එක දැන් බැව වගේ දැන් ඉස්සරට වඩා පැනින්නේ හේතුව ඉස්සර පවුලක බැඳාම ළමයි 10ක් 15ක් ඉන්නවා. දැන් මේ එක්කෙනෙක් හදා අපි අතීතයට ගියාට පස්සේ දැන් අපේ ආච්චිලාසියාගේ පවුලේ ඉන්න 10ක් 15ක්. නමුත් දැන් වර්තමානයේ උකට මේ කතාබහට අපි හේතු කාරණාවන්නෙත් ඒ නිසාමයි එක දරුවෙක් හදාගන්නත් බොහොම අපහසුයි. ඉතින් ඇයි වර්තමානයේ උකට වෛද්‍යතුමන් හිතන ආකාරයට මේ තරම්ම වර්ධනය වීමට හේතු කාරණා? ඔව් එකක් තමයි කියනොත් ඉස්සරත් මේක තිබ්බ නැත්තේ නැහැ. නමුත් ඉස්සරට වඩා දැන් තාක්ෂණික ක්‍රම දියුණු නිසා පරීක්ෂණ ක්‍රම දියුණු නිසා මේක දැන් හොයන්න පටන් ගන්න තියෙනවා. ඒකෙන් දෙකක් එක හේතුවක් තමයි මේ සම්බන්ධ දැන් හොයනවා වැඩි. දෙවෙනි හේතුව තමයි දැන් මේක හේතු ගොඩක් තියෙනවා. ඉස්සරට සාපේක්ෂව සමාජයේ ගොඩක් වෙනස්කම් වෙලා තියෙනවා. ප්‍රධාන හේතුව දැන් හොයන් තියෙනවා මේ මත්සර්භාවය ඇති වෙන ප්‍රධාන හේතුව මේ ලයිෆ් ස්ටයිල් එකේ චේන්ජස්. ඒ කියන්නේ අපි කරන වැරදි පුරුදු. කියන්නේ අපේ ආහාර පාන උනත් මේකට බලපාන්න පුළුවන්. yes ආහාර පාන එක විතර දැන් අපි ඉස්සර ගත්තාම ගම්වල අපේ වයසක කට්ටිය මහන්සිලා වැඩ කරලා රෙදි හොදලා ළමයි බලාගෙන ඒගොල්ලන් එක්සයිස් කරනවා. ඒගොල්ලන් ව්‍යායාම කරනවා. දැන් ඒව නැහැ. මේගොල්ලන්ගේ ස්ථූලතාවය වැඩි බර වැඩි වෙනවා. මේගොල්ලන්ගේ ඒක නිසා මේ ඩිම්බ මෝරණ ක්‍රියාවලිය නැති වෙනවා. මේ දෙතෙන්පත් වෙන හෝමෝන් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒක නිසා මේ විශේෂයෙන් මේ ලයිෆ් ස්ටයිල් එකේ වෙලා තියෙන ප්‍රශ්න කියන්නේ මේ ඉස්සර අතින් රෙද හොදපු වික්‍රන දැන් වොෂින් මැෂින් එකට. ඒ වගේ මේ ඇඟ රෙස් කරන එක. ඒකෙන් වෙලා තියෙන මේ සංකූලතාවය මෙදා ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා. තාක්ෂණිය හොඳයි. තාක්ෂණිය කියන දේ අපේ මේ සමාජයේ හැමදේම වර්ධනයට අවශ්‍ය වෙනවා. දැන් මැෂින් නැවිලා තියෙනවා. මිරිස් කොටන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බ්ලෙන්ඩර් එක තියෙනවා. ඔබතුමා සඳහන් කළා මිරිස් අඹරන්න ඕනේ නැහැ. ඉතින් මේ ආකාරයෙන් හැමදේම අපිට අත ළඟටම තිබෙනවා. මේ ඇඟිලි දෙක තුනක් විතර අපිට විහිසන්න අවශ්‍ය වෙන්නේ. නමුත් මේක අපි ශාරීරිකව ගත්තට පස්සේ ඔය කියන ආකාරයෙන් නොයෙකුත් අපිට හිතා ගන්නවත් බැරි හේතු කාරණා වලට නොයෙකුත් ගැටලු කාරණා වලට හේතු කාරණා වෙන්න පුළුවන්. ඔයතුමාගෙන් මම කැමති දැනගන්න කෙනෙක් දැන් ගැටලුවක් ඇති වෙන්න පුළුවන් මේ සාකච්ඡාව අහගෙන ඉන්නකොට විවාහ නොවි සිටින කෙනෙක් වෙන්න පුළුවන්. දැන් බයක් ඇති වෙන්න පුළුවන් මටත් මදසරුභාවය තියෙනවද දන්නේ නැහැ. හැබැයි කිසිම මේ මෙහෙම මොනවායම් හෝ ආකාරයක මේ පෙන්වලා නැහැ. කිසිම ආකාරයෙන් පෙන්වලා නැහැ. ඉතින් කොහොමද දැන් සමාජයේ මේ පවතින තත්ත්වය පිළිබඳව අපි සඳහන් කළොත් සමාජ ප්‍රතිශතයක් විතර විදියට ගත්තොත් කොයිතරම් ප්‍රමාණයකට මේ තත්ත්වය උද්ගත වෙලා තිබෙනවද? ඔව් දැන් අලුත්ම ලෝක සෞඛ්‍ය සංවිධානය කරපු අලුත්ම දත්ත අනුව 2012 කරලා තියෙන සංගණනය ඒක අනුව දැනට සමාජයේ හැම යුවල 6ක් ගත්තොත් ඒ කියන්නේ අද විවාහ වුණොත් යුවල 6 එක්කෙනෙක් මත්සරභාවයෙන් පිළිගන්න. ඒක සරලවොත් 15ක් 20ක් අතර දැනට තියෙනවා. ඒක ප්‍රෙඩික්ට් කරනවා අනාගතයේදී මේක 20ක් විතර යයි කියලා ඉවර වෙලා. එතකොට ඒක විශේෂයෙන් කියන පුරුෂ මත්සරභාවය අපි ඉස්සරහට කතා කරන පුරුෂ මත්සරභාවය දැන් එන්න එන්න වැඩි වෙනවා. 20ට වඩා ගොඩක්. ඒක නිසා මේක 25 30 දක්වා යයි කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම අපි ප්‍රශ්න කතා කරමු ඇයි මේ පුරුෂ මත්සරභාවය වැඩි වෙන්නේ කියලා. ඒක නිසා දැන් මේ ප්‍රතිශතය ඊටාම දැන් තියෙන්නේ වැඩි වේගෙන ට්‍රෙන්ඩ් එක තියෙන වැඩි වේගෙන යන පැත්තට තියෙන මත්සරභාවය කියන එක සහ දැන් අපි ඉස්සෙල්ලා කතා කරනවා තමයි මේ ලිංගිකත්වය සම්බන්ධව ඇතිවන විස බීජ. දැන් ඉස්සර තිබ්බේ නැති දැන් ඉස්සර සාපේක්ෂව සමාජයට ටක් මේ ලිංගිකත්වය කියන එක පොඩ්ඩක් විවෘත වෙලා. ඒක නිසා මේ විස බීජ යන එක මේ විස බීජ ගියාට පස්සේ මේ ප්‍රජනන පද්ධති වලට එන හානිය ඒක අතිශය වැඩි. මේ අපි පරීක්ෂණ කරනකොට තේරෙනවා සමහර විස බීජ ගිහිල්ලා ඉවර වෙලා මේ නාල, පැලෝපිය නාල, ගර්භාෂය, ලිම්බ කෝෂය මේ සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. පුරුෂයාගේ ශුක්‍රාණු හදන ග්‍රන්ථි සෛල සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. ඉතින් දැන් ඔබ අර පළවෙනිකටම සම්බන්ධ කරලා මේ හේතු තමයි මේක වැඩි වෙන්න හේතු. ඊට අමතරව දුම්පානය අපි කතා කරමු. ඇල්කොහොල් භාවිතය. මේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන එක. අපි හිතන්නේ නැහැ සාක්කුවේ මෙතන දාගෙන ඉන්නවා. හිතන්නේ නැහැ බබෙක් හම්බෙන්න මේක බලපායිද නැද්ද ශුක්‍රාණු වලට බලපායි. මේ හැම චූටි දෙයක්ම බලපාන. හොඳයි. වයිතුමනි දැන් ඔබතුමන් සඳහන් කළා ලෝකයේ ප්‍රතිශතයක් ලෙස කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද කියලා මේ මත්සරු භාවය කියන කාරණා. මේ ලංකාවට ආවට පස්සේ ලංකාවේ අපිට නේ මේක බොහොම වැදගත් මේ කාරණා මේ සාකච්ඡා පවත්වන්නේ ලාංකිකයන් වෙනුවෙන්. ඉතින් ලංකාවට ආවට පස්සේ මේ ප්‍රතිශතයක් විදිහට කොයිතරම් ප්‍රමාණයක් වනවාද? ඔව් දැන් අපි මෙතන හැමදේම කතා කරන්නේ මේ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂිත් එක්ක. ඒ කියන්නේ සරලව පරීක්ෂණ කළා. නමුත් ඇත්ත කතාව ලංකාවේ මේක තාම මේ වැඩි පරීක්ෂණ කළා නැහැ. නමුත් අපිට පේන දෙයක් තමයි ඉස්සරට සාපේක්ෂව මේක වැඩි වේගෙන යනවා කියලා. ඉස්සර තේරෙනොත් එම අපිට මේක අපිට එන්නේ අවුරුදු 35 40 විවාහ වල දැන් මේ අවුරුදු 20 ඉඳන්ම විවාහ වෙන කට්ටිය එන්න පටන් ගන්නවා. ඊට අමතරව හම්බෙන ප්‍රශ්න ගොඩක් වැඩි. ඒක නිසා පේනවා මේ ලංකාවේ දැන් මේක 20ක් 30ක් විතර ගිහිල්ලා තියෙන සමහරට මට හිතෙනවා අපි දැන් එන ප්‍රශ්නත් එක්ක බලුවා මේක ලෝකයේ ප්‍රසිද්ධ වඩා ලංකාවේ වැඩි වෙලාද කියලා. මොකද ලංකාවේ දැන් විශේෂයෙන්ම ඉස්සර අපි කතා කරමු ඉස්සර මේක තිබ්බේ කාන්තා පාර්ශවයේ ගැටලු පමණයි විශේෂයෙන් තිබුණේ 70ක් පුරුෂ පාර්ශවයේ 20ක් 30ක්. දැන් මේක මේ කාන්තා පාර්ශවයේ 40ක් පුරුෂ පාර්ශවයේ 60ක් දක්වා කියලා. ඉතින් මේක ඉස්සර මේක විශේෂයෙන් වරදපට වෙවි අපි කාන්තා පාර්ශවය කියන්නේ. තවමත් මේ වෙනකොටත් කාන්තාවන් තමයි. ඔව්. නමුත් ඇත්ත කතන්දරේ දැන් ඇත්ත පුරුෂ පාර්ශවයක පහු කරලා ගිහිල්ලා වැඩිපුර ප්‍රශ්න හම්බෙන්නේ පුරුෂ පාර්ශවය. ඒගොල්ලන්ගේ ශුක්‍රාණු නැහැ. ශුක්‍රාණු වල පීනන වේගය අඩුයි. ශුක්‍රාණු ක්වොලිටි එක ගුණාත්මක භාවය අඩුයි. ඒ ශුක්‍රාණු වල ජානමය වෙනස්කම් සිද්ධ වෙලා ශුක්‍රාණු ඇතුලේ ජාන කැඩිලා ගිහිල්ලා ඒකේ පොඩි දේවල් වෙලා ඒගොල්ලන්ට දරුවෙක් හදාගැනීමේ හැකියාව නැති වෙනවා. ඒකින්ද ලංකාවේ ඇත්තටම දැන් මේක ලොකු ප්‍රශ්නයක් වෙත අවුරුදු 5ක් 6ක් ඇතුළත. හොඳයි වයිතුමනි මීට පෙර ඔබ පැහැදිලි කළා දැන් මේට හේතු වන හේතුන් අතරින් මම කැමති දැනගන්න මේ ස්ට්‍රෙස් මානසික ආතතිය කියන එක මේ අපි හැම කෙනාටම ගෙදරින ගෘහණියට පවා තිබෙනවා. ඉතින් මේකත් හේතු කාරණා වනවාද මදසරුභාවයට? ඔව් ඒකත් සමීක්ෂණ කරලා පෙන්නලා තියෙනවා. මේක පුරුෂ පාර්ශවය සහ ස්ත්‍රී පාර්ශවය වෙන වෙනම පරීක්ෂණ කරලා පෙන්නන විශේෂයෙන් වෙන්නේ මේකෙදි මේ ස්ට්‍රෙස් එක මොලේ තියෙන අපේ ලිම්බික් සිස්ටම් හයිපොතැලමස් පිටියුටරි ග්‍රන්ථි මේ ඔක්කොම එකට එක සම්බන්ධයි. ඒතර මේ ස්ට්‍රෙස් වුණාම මේ පිටියුටරි ග්‍රන්ථිය සහ හයිපොතැලමස් වලින් හෝමෝන් නිපදවන එකේ වෙනස්කම් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ ඩිම්බ මේරීමට අදාළ දේවල් ශුක්‍රාණු හැදීමට ඒවට ඔය සියලුම හෝමෝන් එන්නේ මොලේ ඉඳලා. ඒතර ස්ට්‍රෙස් වුණාම මොකද වෙන්නේ මේ හෝමෝන නිපදවනේ අඩු වෙලා යනවා වෙනස් වෙනවා ඒ නිපදන රිද්ම්ස් තියෙනවා කියන්නේ නිපදන ඒක තියෙන එක දිගට නෙමෙයි එක එක වෙලාවට නිපදවන විදි තියෙනවා ඒ නිපදන ඒ හැටි වෙනස් වෙලා යනවා ඒක නිසා විශේෂයෙන්ම ඒ මත්සරු භාවයට ප්‍රධාන හේතුවක් ස්ට්‍රෙස් එක ඊට අමතරව අලුතෙන් තව හොයාගෙන තියෙන ගැප්ස් ආවීම ඒක මත් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ඒක නේද ගැප්ස් ආවෙන්නත් මේ ස්ට්‍රෙස් එක බලපානවා. ඉතින් දැන් සමහර වෙලාවට අපිට පේනවා මේ පුරුෂයන්ගේ ශුක්‍රාණු පරීක්ෂණ කරනකොට දැන් දවස් 5 වැඩට යන දවස් 5 ශුක්‍රාණු පරීක්ෂණවල මේ ශුක්‍රාණු ඉතාම අඩුයි. ඉතාම ගොඩක් අඩුයි. අර සෙනසුරාදා ගෙදර රිලැක්ස් එකේ ඉන්න දවස්වල කරනකොට මෙන්න මේක ගොඩක් වැඩි වෙලා පරීක්ෂණ. ඉතින් ඒකෙන් පේනවා මේ ස්ට්‍රෙස් එක කියන එක ඉතාම බලපෑතර අර හේතු වශයෙන් ඉස්සරට සාපේද ඉස්සර මේක ගමේ කොස් තෙල් කාලා අල්ලබතල කාලා මොකද ස්ට්‍රෙස් එකක් නැහැ ළමයි ඉන්නවා හදනවා කුඹරට යනවා ඒගොල්ලන්ට ටාගට්ස් නැහැ ටාගට්ස් අඩුයි දැන් මේ ලෝකේ ටාගට්ස් දීලා මේ ටාගට් වලට තමයි කට්ටිය වැඩ කරන්නේ ස්ට්‍රෙස් එක වැඩි ඉතින් ඒක නිසා දැන් ඉස්සරහට ඉතින් මම හිතන තව මේක වැඩි වෙයි ඔව් ඉතින් අපි නිරන්තරයෙන්ම කතා කරා මේ තාක්ෂණික මෙවලම් කියන දේ අපිට අවශ්‍යයි ටාගට්ස් කියන දේ අපේ ජීවිතයේ අනාගතයේ සැලසුම් කිරීමේදී සාර්ථක කර ගැනීමේදී බොහොම අවශ්‍යයි නමුත් අපි අපේ ශරීර සෞඛ්‍යය ගැන අපේ අනාගත පරම්පරාව ගැන හිතනවා නම් මේ මිදසටත් අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි කියන කාරණා ඔබට අනිවාර්යෙන් අවධාරණය කරනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන ගම. එහෙමනම් මම කැමති ඔබතුමන්ගෙන් දැනුවත් වෙන්න දැන් ඔබතුමන් සඳහන් කළා මේ විවාහයට පෙර වුවත් අපි සැලකිලිමත් වන්නට ඕන. කාන්තාවක් නම් ඔසප් චක්‍රය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් පුරුෂයන් නම් දැන් විශේෂයෙන්ම අපි සැලකිලිමත් මොන කාරණා සම්බන්ධ කාන්තා පාර්ශවය සහ පුරුෂ පාර්ශවය වෙන වෙනම ගත්තොත් විවාහයට කලින් දැන් මට මදසරු තිබෙනවාද නැද්ද කියලා කොහොමද දැනගන්නේ ඔව් හොඳ ඉතා හොඳ ප්‍රශ්නයක් ඒක දැන් අපි ඉස්සෙල්ල පටන් ගමු කොටස් දෙකක දැනගන්නේ කොහොමද විවාහය ප්‍රථම සහ මේගොල්ලෝ කොහොමද මේ පරිසම් වෙන්නේ කියලා. එතකොට විවාහය ප්‍රථම දැන් විශේෂයෙන් දැන් කාන්තාවකගේ ඔසප් චක්‍රය හරියට ක්‍රමානුකූලව හැදෙනවා නම් සහ යාට ඒ ඔසප් චක්‍රය හැදෙන වේදනාව සාමාන්‍ය යා පුළුවන් යාගේ යාළුවොත් එක්ක කතා කරලා අහන්න කොහොමද ඔබට වේදනාව ඒක යාට තියෙනක ලොකු වෙනසක් නැත්තම් මේ කෙච්චර ලොකු ප්‍රශ්නයක් නෑ සහ කාන්තාවක් වැඩිවියට පත් වෙන්න ඕනේ අවුරුදු 16ට ඉස්සෙල්ලා කාන්තාවක් අවුරුදු 16ට ඉස්සෙල්ලා වැඩිවියට පැමිණුනේ නැත්නම් ඔන්න ඒකත් මත්සරුපාවයට බලපාන ප්‍රශ්නය. ඒ කියන්නේ මෙයා ගැඟ ඇතුලේ මොකක් හරි ගැටලුවක්. ඒතර ඒක වෛද්‍යවරයෙක් කියනවා. ඒතර එයා දන්නවා මම 16 වෙනකොට මත්සරුපාවයට පත් වෙලා නැත්නම් ඒ කියන්නේ මට පස්සේ බලපාන්න පුළුවන්. ඊට අමතරව කාන්තාවකගේ පොඩි කාලේ උදර කුහරය ආශ්‍රය ඔපරේෂන් එකක් කළා. අපි කිව්ව සරලව ඇපෙන්ඩිසයිටිස් කියන ඔපරේෂන් එක. එයාගේ මත්සරුභාවයට හේතු වෙන්න පුළුවන්. මොකද මේ උදර කුහරය ආශ්‍රිත ඔපරේෂන් කරාම මේ ඇතුලේ තියෙන අවයව ඇලෙන්න ගන්නවා. තිම්බකෝෂ, ගර්භාෂය, පැලෝපිනාලය මේ බඩවැලවල් ඇලෙන්න ගන්නවා. එතකොට මේක ස්වභාවික ක්‍රියාවලිය වෙන්නේ නැහැ. ඒතර එයා එතකොටත් එයා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. එයා දැනගන්න ඕනේ රයිට් මගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. කාන්තාවකගේ බාහිර ස්වරූපයේ මොකක් හරි වෙනසක් වෙනවා නම් විශේෂයෙන් එයාගේ උස සම්බන්ධ ගැටලුවක් තියෙනවා උස යන සම්බන්ධ එයාගේ ඇඟේ පියුර වර්ධනය වීම සම්බන්ධව රෝමයනක සම්බන්ධව එයාගේ කකුල් වල හැඩය වෙනස්කම් එයාගේ කටහඬ වෙනස් වීම සම්බන්ධව එයාගේ අර තේනවා නම් මොකක් හරි වෙනසක් තියෙනවා කියලා මේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා සාමාන්‍ය කාන්තාවකට වඩා එයාගේ මොකක් හරි වෙනසක් තියෙනවා නම් එයා ඒ සම්බන්ධව විශේෂයෙන් විවාහ ප්‍රථමයෙන් ගිහලා වෛද්‍යවරයෙක් හම්බ වෙනකන් එයාට ඒ ප්‍රජනන පද්ධති සම්බන්ධව හෝමෝන් සම්බන්ධ ගැටලුවක් තියෙන්න පුළුවන් ඊට පස්සේ තව අපි පුරුෂ පාර්ශවය ගත්තාම කවුරු හරි පුරුෂයෙක් ඉපදෙනකොට ඒ අම්මෙන් අහන්න ඕනේ සමහර අය එනවා මේ වෘෂණ කෝෂ දෙක බඩ ඇතුලේ පිහිටනවා ඒගොල්ලන්ගේ. මේක වෘෂණ කෝෂ දෙකට එන්නේ නැහැ. ඒතර ඒක ඉපදිලා ඒගොල්ලෝ අවුරුදු දෙකක් ඇතුළත මේක ආවේ නැත්නම් ඒගොල්ලෝ ශුක්‍රාණු හදන එක නවතිනවා. ඉතින් මේක සම්බන්ධ කුඩා කාලේ ශල්‍ය කර්මයක් කරනවා. සමහර කට්ටිය කරාට දන්නෙත් නැහැ. ඒක ඒතර විශේෂයෙන් ඒ ගෙදරින් අහනෝනේ මගේ එහෙම සම්බන්ධය වෘෂණ කෝෂ සම්බන්ධ ශල්‍ය කර්ම පොඩි කාලේ කරලා තියෙන මේ උදර කුහරයේ තියෙන වෘෂණ කෝෂ එක පල්ලෙහාට ඒ සම්බන්ධව ගැටලුවක් නිසා ඒගොල්ලෝ වහම වෛද්‍යවරයෙක් අතර යන්න ඕනේ. මොකද මේ මේගොල්ලන්ගේ මේ දරුවෙක් ලැබීමට ඉතාම බලපාන්න පුළුවන් මේකට. ඊට අමතරව නිතරම මුත්‍රා ආසාදන හැදෙනවා නම් කෙලිම කාන්තාවකට පුරුෂය දෙන පොඩි කාලේ ඉඳන්ම නිතර මුත්‍රා ආසාදන හැදලා තියෙනවා ඒගොල්ලන්ගේ මේ විස බීජ ගිහිලි වලලා මේක ඇතුලේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන ප්‍රදේකෙන්ද විතර මේ විවාහයට පෙර දරගන්න ක්‍රම මගේ ප්‍රශ්නයක් තියෙනවාද කියලා. ඊට අමතරව පුරුෂයෙක්ට මේක ප්‍රාණවත් වීම සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් එයාට තේරෙනනම් එයාගේ ඇඟ අනිත් එයාගේ වයස අනිත් පිරිමි ළමයින්ට සාපේක්ෂව මෙයාගේ වර්ධනයේ ප්‍රශ්නයක් තියෙනවා නේ. එයාගේ රැවුල වෙන්නේ නැහැ, කටහඬ වෙනස් වෙන්නේ නැහැ, එයා උස යන්නේ නැහැ. ඉතින් ඒක තේරෙනවා අනිත් සඳහන් කරන අර ද්විතීක ලිංගික ලක්ෂණ හරියට ද්විතීක ලිංගික ලක්ෂණ යාගේ මතුවෙන්නේ නැත්නම් මේ සම්බන්ධව යා විවාහය ප්‍රත දැනගන්න. කාන්තාව පුරුෂයාට තේරෙනවා තමගේ ප්‍රජනන සද්ධතිය සම්බන්ධව ගැටලුවක් තියෙනවා කියලා විවාහ වෙන්න ප්‍රථමයේ අපි ප්‍රීමැරේජ් කවුන්සලින් කියලා කියන එකද ගිහිල්ලා විවාහයට ප්‍රථම වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේක විවාහ වෙනකන් ඉන්න එපා. මත්සරුභාවය කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා පටන් ගන්න දෙයක්. ඒකින්ද තමාට තේරෙනවා විවාහයට ප්‍රථමයෙන් වහම ගිහිල්ලා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. හොඳයි. දැන් අපි සඳහන් කළා ඔය කියන කාරණා. විවාහයට පෙර හෝ පසු දැන් හඳුනාගත්තට පස්සේ වෛද්‍යවරයෙක් වෙතට ගියා. වෛද්‍යවරයෙක් මේ හඳුනාගන්නේ කොහොමද? මොනවද සිදු කරන පරීක්ෂා ක්‍රම? අපි ඒ පිළිබඳව ප්‍රේක්ෂකයන් දැනුවත් කළා. ඔව් මේ සම්බන්ධ විශේෂ පරීක්ෂණ ක්‍රම තියෙනවා. විශේෂයෙන් කාන්තාව හා පුරුෂයර වෙනනම් තියෙන පුරුෂයාගේ හරිම ලේසි. ආවට පස්සේ සරල ශුක්‍රාණු පරීක්ෂණයක් කරලා අපි එකපාරක් හෝ දෙපාරක් තුන්පාරක් කළා. ඒ තියෙන ශුක්‍රාණු ප්‍රමාණය, ගුණාත්මකභාවය, පීඩන වේගය, ඊළඟට සමහර blood testing තියෙනවා. සමහර කෙනා anti-sperm antibodies Shukran rolled with the Angan Pratidehati on the Kirbana Parishna. It am the one of Purusha Jana may get Pratinabana Parishna Katra, hormones, some band the Katlubanpla, Memaki, they were Purushaki, Prashnatinaka, and Harima Sarlike. Kantavagi, Tiak Sankin, I put duck make a Lukupada Tiak, Megolange, Dimbakosha, Palopianala. Garbasha, Yonima, may someone the Balana Venema Tina Pariction. Because Sarla Pariction hormones, Sarla FSH, LH hormones. Hidi Mulu Prajana Padatiama, Ashay Kotakin, may Pariction Mulu Prajana Padasa, make a Prajana Padati, Kuha, make a mollet tight. Pituitary tight hormone, etamthra vena, and a thyroid granthia, the Evadia, Eva tight me, and Anit Padati, make a balapana. Against make a balapana, Cielum Padati, Pariction Calaban, etamthra, Fallopian Alaban, Sarlet, Chesty Pariction, Canaplan, Diaca Calaban, Panata, Laproscopy, Locu Pariction, Gilaban, Plum, make actually some band the Cataluactian the Kela, etamthra scan, a Sarla scan Pariction, Harim Sarlo Canaplam, Dimba Morna Prashna, endometriosis, fibroid, Garbashi, some band the Prashna, Upating, Samarano, Upating Garbashi, and If you make a done it, somehow. Upating limbo caution at the end. Make a pariction economy. Somehow done I may Mamma Mokakilla, Samarakati atrama, Enama, Vahavelaine, atrama, Pirimic Parsha dinne. At the Megan Janchek, pitting Kanta, Quagi, Atule, Garbashak Nak, and the Evaki, Apitana to Amutu Deval, make the humble Pulakinsa. May Shesha pariction may summon them Hadalatino. Tamar Ternon and Makari Prashna. Make a term, Tanyan Gil, Horenkaraga Nipa. Make a dinner, make a gila, either Kataka Liverella, Adala Parishan Tikaragan. Hysteroscopy Sahal, laparoscope, Parikshan Tamam Hedis to Karani, Jivan Haran Ekel, Adumakin Vitarai, may theatre Catulatanapula. Then it loke Pavatina, Adita action Kramayodagan Tamam Selu Parikshan Asset Konolabani, may this Siduene, Garbashe Tula Saha, Garbashe Avate, Udura Kuharatula Ativera Rogi Tatian Pariksha Kirime, Mulik Patikaratama, Mehedi Sidukan Labani. දැන් පරීක්ෂණ ටික සිදු කරගත්ත මොනියම් ආකාරයකින් හෝ කාන්තා පාර්ශවයට හෝ වේවා පුරුෂ පාර්ශවයට හෝ වේවා මට මදසරු භාවයේ තිබෙනවා කියලා දැනගත්තා මේ පරීක්ෂණ ක්‍රම මගින්. එතනින් එහාට මොනවද සිදු කරන ප්‍රතිකාර ක්‍රම? අපි ඒ පිළිබඳව දැනුවත් කළා. ඔව් මේ පරීක්ෂණ කරාම අපි දන්නවා මේ කොතනද ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාට ප්‍රශ්නයක් අහු වෙනවා. ගොඩක් කට්ටියගේ පුරුෂයාගේද කාන්තාවක අපිගේ කාන්තාවක ගත්තොත් තමයි ඩිම්බ මෝරන්නේ. ඉතින් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. Polycystic ovarian disease, endometriosis, ලේගෙඩියක් ඇවිල්ලා වෙන්න පුළුවන්. Fibroid වගේ ගැටලුවක් වෙන්න පුළුවන් ඩිම්බ පරණත වෙන සම්බන්ධව ඩිම්බ පැලෝපියන ආලවල ගැටලුවක් වෙන්න පුළුවන් මොකක් හරි. ඒතර සමහර අය ගැප් ගිල වැහිලා තියෙන්න පුළුවන් ශුක්‍රාණු තුලට යන්න බැරි වෙන්න පුළුවන්. පුරුෂයාගෙන පුරුෂයාගේ ප්‍රශ්නයක්. ඒතර මේ අනුව මේ තියෙන ප්‍රශ්නේ අනුව අපි තීරණය කරනවා මොකක්ද කරන ප්‍රතිකාර ක්‍රමය කියලා. ඒක සරලකොත් එන්ජින් එකේ තියෙන ප්‍රශ්න වලට රිපෙයාර් කරන ක්‍රමය තීරණය කරනවා. ඒතර එක එක්කෙනාගේ ක්‍රම වෙනස්. ඉතින් ඔය කවුරුත් අහනවා මට මේ දැන් සමහර වෙලාවට ප්‍රශ්න. ඇයි මට මේ බේත් දුන්නේ නැහැ? මගේ මෙයා එක එක්කෙනාගේ ඇඟවල් වෙනවා. හැමෝටම තිබෙන එකම ගැටලුව නොවේ. ඒක නිසා මේක අපි සරලව මුලින් අපි සරලව අපිට පුළුවන් ඩිම්බ මෝරන්න බෙහෙත් දෙන ක්‍රම තියෙනවා. ඊට පස්සේ IUI කියලා ශුක්‍රාණු ගර්භාෂයෙන් තැම්පත් කරන ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඊට පස්සේ IUTPI කියලා ක්‍රමයක් තියෙනවා. ඒක ශුක්‍රාණු පැලෝපිනාලය ඇතුළට විදින ක්‍රමයක් තියෙනවා. IPI ශුක්‍රාණු පැලෝපිනාලය ගර්භාෂයේ පුරවන ක්‍රමයක්. මේ අලුත් ක්‍රම මේවා. ඊට පස්සේ දැන් අලුත් නවීන ක්‍රමයක් කරලා කැප්සියුල් බබා කියලා. කැප්සියුල් එකක් ඇතුළේ බබාව හදලා යෝනි මාර්ගයේ තමයි බබාව මුල කාලේ ලොකු කරන්නේ කැප්සියුල් එකක් ඇතුළේ. ඒක අලුත් තාක්ෂණික ක්‍රමයක්. ඊට පස්සේ IVF අපි නලදරු තාක්ෂණයේ තියෙනවා IMC Pixi එක එක advanced techniques. ඒකෙදි පුළුවන් පුතෙක්ද හදන්න ඕනේ, දුවෙක්ද හදන්න ඕනේ. තමන්ගේ අවශ්‍යතාවයන් එක එක යන. ඊට පස්සේ වයසට ගියාට පස්සේ කොහොමද බබෙක් හදන්නේ? ඌසත් ඇක්ටිව් වයසට ගිය ඩිම්බයක් ඇක්ටිවේට් කරලා කරන ක්‍රමයක්. දායක ඩිම්බයක් වෙන කෙනෙක්ගේ ඩිම්බයක් අරගෙන කරන ක්‍රම කොහොමද? අපිට පුළුවන් හදපු කල්ලයක් කෙලින්ම කාගේරි ගර්භාෂය තැම්පත් කරන්න. විශේෂයෙන් වයස්ගත වුණාට පස්සේ දැන් අපි ඉන්නවා අපේ හොස්පිටල් එකෙන් අපි බෙහෙත් කරලා අවුරුදු 62ක් වයස ගිය යුවලක් ඉන්නවා. ඒගොල්ලන් නිවුණු හම්බුණා. මේ ක්‍රමය මොකද්ද? මේ දායක අවුරුදු 62. මේ සාමාන්‍යයෙන් මේ වයස කියන්නේ මේ බලාපොරොත්තු අතහරින ළම පවතින වයස. ආ. ඒතර මේ දායක කල්ල දෙකක් තැම්පත් කරලා ඒ වගේ ඒ වයස ભેදයක් නෑ. ඇත්තට දැන් ඇත්තට වෙන රටවල මේක 75 80 එනකන් මේ හම්බ වෙනවා. මේ ක්‍රමයේ තමයි මේකේ ක්‍රම. ඊට පස්සේ දැන් තියෙන oocyte activation technique කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ වයසට ගිය පස්සේ ඩිම්බ activate කරන techniques තියෙනවා. ඊට පස්සේ ඔය PGD කියන තව ඊට පස්සේ සරොගසි කාන්තාවගේ ගර්භාෂය හොඳ නැත්තම් අපිට ඒ කාන්තාවගේ දරුවා වෙන ගර්භාෂයක තැම්පත් කරලා කරලකොත් අපි rent කරනවා. womb එක rent කරලා මාස 9 ගිහිල්ලා බබාව ගන්න පුළුවන්. ඒක නීත්‍යානුකූල ක්‍රමයට ගිහිල්ලා යන්න පුළුවන්. ඉතින් මේ වගේ දැන් ලෝකේ මේ තාම 100% ක්‍රමයක් නෑ ඇත්තට. නමුත් අපි මේ 100 බිඳුවේ ඉඳන් අපිට දැන් බරුවෙක් නැහැ කියන 100 බිඳුවේ ඉන්න කිවලක් 70 දක්වා හරන් යන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක එක එක්කෙනාගේ අපි සරලව කියනවා මේක ක්‍රමේ කරන්නත් ඕනේ. අපේ වාසනාව, අපේ කර්ම ඒවත් බලපාලා එක්කෙනෙකු දරුවෙක් හදාගැනීමේ විශේෂිත වූ ක්‍රම දැන් තියෙනවා. අපි මේ රැඳී සිටින්නේ Wish IVF Fertility Clinic රෝහල සමග. විවාහ පත්වන යුවලකගේ මූලික බලාපොරොත්තු ප්‍රධාන බලාපොරොත්තු වන්නේ දරුවෙකු බිහි කිරීම. නිරෝගී දරුවෙකු බිහි කිරීම. ඒ සම්බන්ධයෙන් කලල විද්‍යාව සහ නල දරු තාක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය හෙලරුවන් පසන් කුමාර මහතා ලංකාව ඇතුළත බොහෝමයක් සේවයක් කරනවා මේ නල දරුපත් පිළිබඳව. වෛද්‍යතුමන්ගෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ප්‍රතිකාර ලබාගෙන ඒ බිහි වුණු නිරෝගී දරුවන්ගේ බිලඳුන්ගේ චාරුප එකතුවක් තමයි මේ ඔබ දකින්නේ. හොඳ දැන් පොදුවේ අපි දැන් අපේ සාකච්ඡාව සවන් දෙන ප්‍රේක්ෂකයන්ට දැන් දරුවෙක් බලාපොරොත්තු වෙන යුවලකට අපිට දෙන්නට පුළුවන් උපදෙස් මොනවද වෛද්‍යතුමනි? ඔව් වැදගත්ම උපදෙස තමයි විශේෂයෙන් වයස ටිකක් වැඩි නම් අපි කියමු 35 පහුවේගෙන යනවනම් වැඩි පරක්කු කරන්න එපා මේ සම්බන්ධව. සහ ඇත්තරම සරල පොඩි පොඩි දේවල් කර ඉන්න එපා. සරලකොත් පොඩි ඩිම්බ මෝරණේ පොඩි පොඩි ඒවා කරන්න එපා. මොකද මේ විශේෂයෙන් කාන්තාවන්ගේ මදසරුභාවය කියන එක දවසෙන් දවස වැඩි වෙනවා. සරලකොත් සරුභාවය දවසෙන් දවස එක තප්පරෙන් තප්පරේ කාන්තාවෙන් අඩු වෙනවා. මොකද මේ කාන්තාවන්ගේ තියෙන උපතින් ආපු ඩිම්බ. මේ ඩිම්බ වල තත්ත්වය දවසෙන් දවස අඩු වෙලා යනවා. පුරුෂයන්ට පොඩ්ඩක් ඒක වෙනස්. පුරුෂයන්ගේ දිනපතා මේක නිපද වෙනවා. නමුත් ඒක නිසා පළවෙනි මේක තමයි කාන්තාවක් වයසට යනවා නම් වහාම වෛද්‍යවරයෙකුට ගිහිල්ලා වහාම මේ සම්බන්ධව ප්‍රතිකාර ගන්න ඕනේ. ඊට අමතරව තමාට තමා මේක නිතරම බලන්න මම මේ කරන දේ හරිද කියලා. වෛද්‍යවරයෙක් කියලා කරනකොට නිතරම ඒ එකම දේ කර ඉන්න එපා. සමහරු එකම දේ අයියෝ දැන් සමහරවල් එනවා IUI තාක්ෂණයේ 15ක් 20ක් කරලා. ඉතින් මේක IUI සාමාන්‍ය රෙකමෙන්ඩඩ් කරපු ප්‍රමාණයත් එතනින් එහාට එයා තමාට ගැලපෙන ඊළඟ ක්‍රමයට යන්න ඕනේ. ඒක තමයි කොහෙද තියෙන්නේ මේක කරන්න කොතනද යන්න ඕනේ මේක හරි ගියා ඉන්නේ කොතනද කියලා හොයලා එතෙන්ට ගිහලා කරගන්න. නැතුව මගේ යාළුවා කරා යාළුවට එකෙන් හරි ගියා. ඉතින් මම ඉතින් 20ක් විතර කරනවා ඒක හරියන්නේ කික කරගෙන යනවා. ඒ ඉතින් ඒක එයාට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඔක එයාට ඒ බෙහෙත් ගැලපෙන්නේ නැහැ. ඒකයි. ඉතින් තමාට ගැලපෙන ක්‍රමයකට යන්න ඕනේ. ඉතින් ඒකගේ ඉතින් මේක කියන්න තියෙන සහ මේක දෙමව්පියන්ටත් දෙන්න ඕන දෙයක් තියෙනවා. දුවෙක් හරි පුතෙක් හරි ඉපදුනාට පස්සේ මේ මදසරුභාවය මේ අම්මයි තාත්තයි මේ පොඩි කාලේ ඉඳන් හදන තැන තියෙනම බලපානවා. මේ දුවෙක්ව හදන විදියාව කොච්චර අපි කියමු පිරිසිදු සෞඛ්‍ය සම්පන්නව. ඒතකොට වැරදි යාළුවන්ට යොමු වෙන්නේ නැතුව වැරදි දේවල් වලට යොමු වෙන්නේ නැතුව විස බීජ එන්නේ නැතුව පුතෙක් වැරදි දේවල් වලට යොමු වෙන්නේ නැතුව මේ ඒ පොඩි කාලේ ඉඳන් හදන. ඒක පොඩි කාලේ ඉඳන් ඒකන දෙන සමහර වැරදි අදහස්. දැන් සමහර දේවල් තහනම් කරනවා. මේ වයසේ කරන්න හොඳ නැහැ. ඒවත් බලපෑ ඒ මානසික වෙන බලපෑ මේ හැම දෙයක්ම බලපාන. ඒකද මේ දරුවෙක් ඉපදිච්ච මොහොතේ සිට ඒ අම්මයි තාත්තයි හරි පරිස්සම් වෙන්න ඕනේ. මේ මොකද ඔබ කිව්වාගේ පටන් ගන්න මේ හැපි හැමදේම මේ ඉපදිලා තම වර්ගය අභෝග කරලා මැරලා යනවා. නැතුව මේ අපි මේ ජොබ් කරන්නවත් මේවා කරන්න මේ ස්වභාව ධර්මය මේක හදලා තියෙන්නේ මේ වර්ගය පවත්වාගෙන යනවා. ඒතකොට ඒකට අපි සාධාරණයක් කරනවා නම් මේක ඉපදිද්දි නම් මේක අම්මයි තාත්තයි උදව් කරන්න ඕනේ. ඒ විවාහ වෙන යුවළ හරි වෙලාවට වයසට යන්න ඉස්සෙල්ලා මේකට යොමු වෙනවා. හොඳයි. එහෙමනම් ප්‍රේක්ෂක හිතවතුනි ඔය ආකාරයෙන් අද දවසේ Channel X අපේ අලුත්ම වැඩසටහන තුලින් ඔබේ ජීවිතයට නව පණක් ලබා දීමට එහෙමත් නැත්නම් අලුත් බලාපොරොත්තුවක් ලබා දීමට මේ වැඩසටහන හේතු කාරණා වෙනවා බව අපි අනිවාර්යයෙන්ම දන්නවා. ඔබට පුළුවන් වෛද්‍යතුමා හමුවන්න අර කිව්වත් වගේ ඔබට අවශ්‍ය කරන මේ උපදෙස් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා ඔබ හමුවන්න පුළුවන් දුරකථන අංක වගේම මම ස්ථානය සඳහන් කරනවා. ස්ථානය සඳහන් කරනවා නම් විශ් ෆර්ටිලිටි අංක 393/6 කසගහ වත්ත පාර උඩහමුල නුගේගොඩ යන ස්ථානයේදී ඔබට පුළුවන් වෛද්‍යතුමාව මුණ ගැහෙන්න. ඒ වගේම දුරකථන අංක සඳහන් කරනවා නම් 0771 862 117 0779 728 799 කියන අංකයට ඔබට අමතන්න පුළුවන්. වෛද්‍යතුමනි අවසාන වශයෙන් අපේ ප්‍රේක්ෂකයන්ට අපි මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ? ඔව්. කියන්තියෙන් දැන් ඉස්සර වගේ දැන් ඉන්නවා විවාහ වෙලා යුවලවල් වෛද්‍යවරුන් විතර ගිහිල්ලා මේ කියලා ඔබට දරුවෙක් හදාගන්න බෑ සහ ප්‍රතිකාර ක්‍රම කරලා ඒගොල්ලෝ ඉන්නවා ඊළඟට මට කරන්න දෙයක් නැතුව මම මොකද කරන්නේ කියලා ඉවරලා. ඒකවනේ කියන් තියන්නේ දැන් ටිකක් ලෝකෙ දියුණුවයි මේ නවීන තාක්ෂණික ක්‍රම තියෙනවා. 100ක් බැරිුණත් 70කට විතර යන්න පුළුවන් තාක්ෂණික ක්‍රම තියෙනවා. ඒකින්ද මේ ක්‍රම වලින් ගොඩක් අය ඉන්න මේ බැහැයි කියපු විවිධාකාර ක්‍රමවල ඒ කියන්නේ අපි කියමු සමහර අයට මේ කේන්දර බල්ලත් බෑ කියලා. එහෙම වෙනම පැත්තකුත් තියෙනවා මේ වෛද්‍ය විද්‍යාව. ඔබට එහෙම කියපු අයටත් මේ බබාලා ඕන තරම් හම්බෙලා තියෙනවා. ඒ නිසා ඇවිල්ලා කතා කරන්න මේ සම්බන්ධව මොකද තියෙන ප්‍රශ්නේ? තමාගේ report ටික අරන් ඇවිල්ලා මට මේක කරගන්න පුළුවන්ද? මොනවද තියෙන මට යන්න පුළුවන් ක්‍රම? මගේ මූල්‍යමය තත්ත්වය අනුව මට යන්න පුළුවන් හැකියාව තියෙන ක්‍රමයක් තියෙනවද? ඒ තමාට ගැළපෙන ක්‍රමය මේ යොමු වෙන පරක්කු කරන්න එපා. මොකද හේතුව දවසෙන් දවස ඔබගේ සරුභාවය ගිලිහෙනවා. ඒක තමයි. ඒක නිසා ඉක්මන් කරලා තමගේ ප්‍රජනන පද්ධතිය සම්බන්ධ මේ සරුභාවය ලබා ගන්න. හොඳයි. එහෙමනම් ඒ බොහොම වටිනා කියන පණිවිඩයත් ඔබට දෙන ගමන් අවසාන වශයෙන් මතක් කරන්න කැමති නැවතත් ලබන සෙනසුරාදා හරියටම උදෑසන 8ට වැදගත් වෙන හරවත් වෙන බොහොමයක් දේවල් රැගෙන. එහෙමනම් අවසාන වශයෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ කතා බහට එකතු වෙන නලදරු තාක්ෂණය හා කලල වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය WA හෙලරුවන් පසන් කුමාර වෛද්‍යතුමා වෛද්‍යතුමනි ලැබෙන සතියේත් අපි මෙවැනි වූ බොහොම හරවත් සාකච්ඡාවක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට ස්තුතියි. ආයිබෝන්. හොඳයි. ඒ ආකාරයෙන්ම ඔබේ නිවහනුන් සමගින් යන්න බලාපොරොත්තු වෙන්නේ හැම කෙනෙක්ටම සුබ සතියක් ප්‍රාර්ථනා කරන ගම. ආයිබෝන්.